13 වෙනි කොටස. ඉතින් අද කතාව වගේ මේ හැමදාමත් මේ කතාවේ විස්තරය සම්පූර්ණයෙන්ම ඉතාමත් කෙටියෙන් කාලේ නාස්ති නොකර දැනගන්න අනිවාර්යයෙන්ම මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි නම් බලමු අද කතාව මොකද වෙන්නේ කියලා. අනුෂම්ම. ඒ කියන්නේ දෙවමගේ අම්මතුකග ඉන්නවා ගේ ඇතුලේ. ඉතින් උතනට එනවා ශබියම යකුවින අහෙන් අඬගෙන දුවගෙන එනවා. ඇවිල්ලා කියන අපිට කියන්නේ නැතුව වෙඩි නිගන්න නේද හදන්නේ. අපිට කිව්වේ නැත්තම් බලාගන්න කරන දේ. මුන්දෙනට මාස 6ක්වත් පවුල කණ්ඩ වෙන්නේ අපිට කියන්නේ නැතුව වෙඩි නිගන්න ගත්තොත් කියලා කියනවා. ඊට අනුෂාම කියලා මොකද්ද මම මේ කියන මූසල කතාවයි බං බල එහෙම කියන්නේ මේ කියලා කියව පස්සේ කියනවා නෑ මේ ගමේ මලගයක්වත් ගන්නලු අපිට කියන්නේ නැතුව කිව නැත්තම් බලා ගන්නම් කරන දේකට ඔන්න තේ දෙකක් හදන් එන්න යනවා ගේ ඇතුළට ආහා හිතපල් ඔක එහෙනම් කියලා ඉතින් ඔන්න ඔය අතරේ දේශාන් එක මේනක කතා කර කර ඉන්නවා ඉතින් දේශාන් අහන්නේ අවන්තක වෙඩින් එක කොහොමද ලොකුවට ප්ලෑන් කරලා තියෙනවා නැත්තම් සාමාන්‍ය දෙකද ගන්න කියලා ඒක දන්නේ නැහැනේ බොස් ඉතින් අපිට කියන්නේ නැහැනේ ඒක ආදරවන්තයාටනේ කියන්නේ කියලා ඔන්න මේනක කියනවා ආදරවන්තයා කියන්නේ දේශයන් අමිසගේ ආදරවන්තයා නිසා දැන් ඉතින් ඔතනට නිලු වෙනවා ඉතින් නිලු ගෙනුත් අහනවා මොකද වුනේ මේ වෙඩින් එක ගැන කොහොමද කියලා ඒ නිලු කියනවා ඉතාලම නම් හරියටම ඉතින් දන්නේ නැහැ චුට්ටක් එහෙම මෙහෙම කියනවා කියලා ඊට පස්සේ දේශාන කියනවා මගේ ප්ලෑන් එක මම ක්‍රියාත්මක කරන්නේ වෙඩින් එක ගත්තට පස්සේ කියලා ඒ කියන්නේ අවන්තත් එක්ක දෙවමි වෙඩින් එක අරන් එයාලගේ ලෝකේ ජීවත් වෙනවා එතකොට අමීෂාව එක්ක යන ට්‍රීට්මන්ට් වල. ඒ කියන්නේ බෙහෙත් ගන්න එක්ක යන අමීෂාව දේශාන්. පිටරටකට යන්න තමයි දැන් එයාගේ ප්ලෑන් එක. ඉතින් ওই අතර අනුහස් එක්ක ආශ්‍රය තමයි බිස්නස් එක රන් කරන්න කියලා කියනවා දේශාන්. ඉතින් ඒ වෙලාවේ තමයි දේශාන් ක්‍රියාත්මක වෙන්නේ එයාගේ ප්ලෑන් එකට කියලා කියනවන්නේ දේශාන්. අන්න ওই අතර මලින් තේනවා යාළුවත් එක්ක සහේලු යාළු කරලා දෙන්නම් කියපු කතාවට වැඩ මතක ඇති කලින් කොටසක. ඉතින් යාළුවා කියනවා හරි හරි බොයින් ඉන්න බම්ම කරලා දෙන්න ඔය ටික දේවල් මම කරලා දෙන්න තියෙනවා කියනකොටම සහේලි තෙලීට එනවා. ඉතින් ඇවිල්ලා එතනට අහනවා යාළුවා මොකද බම්බලට වෙලා තියෙන්නේ? ආගයිව දිච්චස්සහත්ද මගින්ව දිච්චස්සහත් දන්නේත් නෑ බලට මගින්මත් දන්නේ නෑ කියලා කියනවා. නෑ මේ දිව දෙකේ මිනිස්සුත් එක්ක බෑ ආදරේ කරන්න ජීවත් වෙන්න කියලා කියනවා සහේලි. එහෙම කියන්න එපා බං එහෙම කියන්න එපා බං ඕ මොකක් කිව්වේ නෑනේ මේ අම්මා හින්දනේ මේ ප්‍රශ්නේ වුණේ කියලා ඔන්න කියනන් පස්සේ මම ලොකු විස්තරයක් කියන කතාවක් කියනවා යාළුවා. ඉතින් එහෙම තමයි නැන්දම්මලා එනවලු මන්දම්බලා වෙඩින් බලන් දෙනවා කියලා මනමාලි බලන් දෙනවා කියලා ඇයි එන්නේ කියලා කියනවා විස්තර කරනවා එතකොට කිචන් එක කොහොමද වත්ත පිටිය කොහොමද හතරමයි බලන් දෙන්නේ කියලා යාළුවා කියනවා ඊට සොයන සහෙලගේ ඉත චුට්ටක් විතර හරි ගිහිල්ලා ඔන්න අමීෂට දේශාන්ගෙන් කෝල් එකක් දේශාන් අහනවා එලීට යන්නද කියලා ඩිනර් එකට ඉතින් අමීෂා නම් ඉතර කැමැත්තක් වෙන්නේ නැහැ ඉතින් එහෙම කියනවා එහෙනම් කොෆි එකක් හරි බොන්න අපි යන් කියලා සමීස කියන නෑ මට චුට්ටක් අද බිසි ටිකක් මහන්සිය එළියට යන්න තියෙනවා ගමනක් යන්න තියෙනවා කියලා කියන්නේ අද පොඩි වැඩක් දාගෙන ඉන්නවා කියලා තමයි කියන්නේ ඊට පස්සේ සමීස කියන ඔයා දැන් වෙනස් වෙලා නේද කියලා නෑ මම වෙනස් වෙලා නෑ මම හිටපෙදීම තමයි වෙනස් වෙන්නේ නෑ ඉතින් හිටපෙදීම අපිට පටන් ගන්න ඉන්න මම ඔයත් එක්ක ආදරෙන් හිටියා මේ කාලේ කියලා ඔන්න දේශාන් චුට්ටක් මතක් කරනවා ඇත්තට දැන් සමීසගේ හිතෙත් දැන් ලොකු ආදරයක් ඇතිලා තිනවා මේ දේශාන් ගැන වෙඩින් එක කොහොමද කියලා තහනවා ඉතින් ඔය අතර අනුහස් ඉදිරියෙන් ඉන්නවා අම්මා ලෑස්තිනකන් අවන්තලා ගෙදරින් ඉන්නේ. කියන්නේ අද දෙවමිය බලන්න අවන්ත යන නිසා. දැන් අනුහසත් එක්ක යන්න තමයි ඇති. ඔය අතරට එනවා ආක්ෂා. ආක්ෂා වෙල්ලා අහනවා කොහෙද යන්නේ කියලා. ඊට පස්සේ කියනවා මේ අවන්තලා ගෙදර යනවා දෙවමිය බලන්න එනවා නේද කියලා. ඊට පස්සේ ආක්ෂා කියනවා මතක නැද්ද ඊයේ ගමනක් යමු කිව්ව නේද? ඔයාලට මතක නැද්ද කියලා අහනවා ආක්ෂා. දැන් ආක්ෂාට ඕන අනුහස් එහෙ යවන්නේ නැතුව ආක්ෂාත් එක්ක කොහෙද එක්ක යන්නේ. ඉතින් ආක්ෂා පුළුවන් තරම් try කරන එකට ඔහම තමයි වෙනස් වෙලා මාව මතක් වුණ නැද්ද කියලා අහනවා නෑ ඊට පස්සේ අනුහස් කියනවා නෑ උදේ වැඩක් තිබ්බ නෑ ඒ නිසා මේ අම්මත් කියන්න ලෑස්ති නැහැ කියලා. ආක්ෂ වෙලා ලොකු දුකක් පේනවා මූණ. ඉතින් අනුහස් ඉතින් කල්පනා කරලා බලනවා ආක්ෂ දැන් දුකෙන් ඉන්නේ. අනුහස් දැන් එනවා කියනවා එහෙනම් හා චුට්ටක් ඉන්න වෙනවා. අපි එහෙනම් අම්මව එහෙන් දාලා අපි දෙන්න යමු කියලා. ඉතින් මොන විතර ආසය හිතේ චුට්ටක් විතර hina වෙනවා. ඉතින් අද කතාව උතරින් නතරුණා. එහෙනම් ගොඩක් ස්තුති මේ කතාව අහන්න ආවට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගෙන අනිවාර්යයෙන්ම කතාව හොඳයි නම් මේ කතාව වෙච්ච හැමදේම තමයි මේ කිව්වේ නම් ගොඩක් ස්තුතියි ඔයාලට තෙරුවන් සරණයි ආය